මේ වීඩියෝ එකෙන් ඔබට වාක්‍ය රටාවක් ඉදිරිපත් කරන්න යන්නේ. මොකද්ද වාක්‍ය රටාව? මේ සරල වර්තමාන කාලයට අදාළව වන්නා වූ වාක්‍යයක්. Do you know? Do you know? ඔයා දන්නවද? ඔයා දන්නවද? අපි මේකෙන් මම උදාහරණ 20ක් විතර ඕ. හරියට උදාහරණ 20ක් මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක කතරේ කතරේ විවහල් වෙනවා. මේක පැටර්න් එකක් විදිහට පාවිච්චි කරන්න. මේ ඇත්තටම සරල වර්තමාන කාලෙන් තියෙන්නේ. නමුත් පැටර්න් එකක් විදිහට මේක පාවිච්චි කරොත් අපේ ගොඩනඟම තියෙනවා මේ වෙන විශේෂයෙන්ම මේක කතාව හරියට උදා ගන්න. මේ නිතරම හැම වාක්‍යයක් හැබැයි මේක ප්‍රගුණ කරන්න ඕන. ප්‍රගුණ කරන්න මම ඔබට උදාහරණ 20ක් වම දීලා තියෙනවා. හරි අපි බලමු එහෙනම් එකින් එක කොහොමද අපි ගන්න කියලා උදාහරණ. මම ගත්ත උදාහරණ දෙක ඔස්සේ Do you know? ඔයා දන්නවද? ඒකම තව කොටසක් දානවා how to. Do you know how to? Do you know how to? Do you know how to? මේක මනසේ හොඳට මේ වදින්න තියන්න ඕන. බම්ප් වෙන්න ඕන මේක. Do you know how to? Do you know how to? Do you know how to? මේක හොඳට කරලා හුරු වුණාට පස්සේ නිරායාසයෙන්ම මේ වාක්‍ය කියන්න පුළුවන් වෙනවා. හොඳයි පළවෙනි එක බලමු. අපි ඔයා දන්නවද විධිමත් ලියුමක් ලියන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද විධිමත් ෆෝමල් ලෙටර් එක? ඔයා දන්නවද විධිමත් ලියුමක් ලියන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද නම් Do you know how to write? Okay. Do you know how to write a formal letter? ඔයා දන්නවද විධිමත් ලියුමක් ලියන්නේ කොහොමද කියලා? Do you know how to write a formal letter? හරි. අපි දෙවෙනි උදාහරණය යමු. දෙවෙනි එක තමයි ඔයා දන්නවද SMS එකක් යවන්නේ කොහොමද කියලා? මේ සාමාන්‍යයෙන් අපි දිනදා අහන දේවල්. ඔයා දන්නවද SMS එකක් යවන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද නම් Do you know? Do you know how to send SMS එකක් යවන්නේ send කරනවා කියලා කියන්නේ? Do you know how to send an SMS? Do you know how to send an SMS? මොකද SMS කියන්නේ අපි දාන්න ඕන එතන n. හරි? Do you know how to send an SMS? Do you know how to send an SMS? ඔයා දන්නවද කොහොමද SMS එක යවන්නේ කියලා? හොඳයි ඊළඟ උදාහරණ බලමු තුන්වෙනි උදාහරණේ. ඔයා දන්නවද පරිගණකයක් ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියලා? විධාන ප්‍රශ්නයක්. ඔයා දන්නවද පරිගණකයක් ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියලා? Do you know how to operate a computer? Do you know how to operate a computer? ඔයා දන්නවද පරිගණකයක් ක්‍රියා කරන කොහොමද කියලා? හොඳයි ඊළඟ හතරවෙනි උදාහරණ බලමු. ඔයා දන්නවද ව්‍යාපාරයක් ආරම්භ කරන්න කොහොමද කියලා? Do you know how to start a business? Do you know how to start a business? Do you know how to start a business? හරි සරලයි. හැබැයි ටක් ගාලා ඉන්න නම් මේක හොඳට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. ඊළඟ උදාහරණේ ඔයා දන්නවද කාර් එකක් එලවන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද කාර් එකක් එලවන්නේ කොහොමද කියලා? Do you know how to drive a car? Do you know how to drive a car? Do you know ඔයා දන්නවද how to drive කොහොමද පදවන්නේ a car? කාර් එකක්. Do you know how to drive a car? හොඳයි ඊළඟ පස්සේ උදාහරණ යමු. ඔයා දන්නවද පින්තූරයක් හදන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද පින්තූරයක් හදන්නේ කොහොමද කියලා? Do you know how to draw? Do you know how to draw? Do you know how to draw? Pinturana a picture. A picture. Do you know how to draw a picture? ඊළඟ උදාහරණේ ඔයා දන්නවද තේ එකක් පිළිවෙල කරන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද තේ එකක් පිළිවෙල කරන්නේ කොහොමද කියලා? Do you know how to prepare a tea? Do you know how to prepare a tea? Prepare කියන්නේ තේ එකක් පිළිවෙල කරනවා. Prepare a tea. Preparity. හොඳයි ඊළඟ උදාහරණේ අටවෙනි උදාහරණේ ඔයා දන්නවද මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා? මට මේ ප්‍රශ්නේ හරි වදයක්. ඔයා දන්නවද මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා? ප්‍රශ්නයක් විසඳනවාට කියන්නේ solve a problem. Solve a problem. Do you know how to solve this problem? Do you know how to solve this problem? Do you know how to solve this problem? ඒක හරි. ඊළඟ උදාහරණේ ඔයා දන්නවද රූපවාහිනිය දාන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද රූපවාහිනිය දාන්නේ කොහොමද කියලා? Do you know how to turn on the TV? Do you know how to turn on the TV? TV එක දාන්න කියන්නේ turn on. Turn on. Press the lock එක. Do you know how to turn on the TV?
හොඳයි ඊළඟ දස වෙන 10 වෙනි උදාහරණේ ඔයා දන්නවද කිරි දොවන්නේ කොහොමද කියලා වැස්ස එකෙන් කිරි දොවනවාට කියන්නේ milk a cow milk a cow milk කියන එක අපි ගන්න එතන ක්‍රියාපදයක් විදිහට do you know how to milk a cow do you know how to milk a cow ඔයා දන්නවද වැස්ස එකෙන් කිරි දොවන්නේ කොහොමද කියලා හොඳයි 11 වෙනි උදාහරණේ ඔයා දන්නවද බොත්තමක් මහන්නේ කොහොමද කියලා මේක දැනගන්න ඕනේ දැන් බොත්තමක් මහනවාට කියන්නේ සෝ ඔන බන් සෝ ඔන බන් සෝ කියන්නේ S E W ඒක තමයි ක්‍රියාපදේ සෝ ඒක මහනවාට කියන්නේ සෝ S E W සෝ හරි S E W සෝ ඒක කීයට S E W සෝ කියන්නේ කීයට එතකොට මේක ඉල්ලා S E W සෝ Do you know how to sew on a button? On a button. Mahanwadi kenne sew on a button. Sew on a button. Sew on a button kenne mahan bottamaka mahana bottamaka kula mahana. Do you know how to sew on a button? Ilang udaharane oya dannawada riyudura balapatraya ganne kohomada kiyala? Oya dannawada riyudura balapatraya ganne kohomada kiyala? Do you know how to get a driving license? Do you know how to get a driving license? මේ license ඇයි license කියන්නේ? මේක හුඟක් අය කියන්නේ license කියලා. ඇත්තට මේ වචනේ ශබ්ද කරන්න ඕනේ license license license. හරි. Do you know how to get a driving license? ඊළඟ උදාහරණේ ඔයා දන්නවද ගුවන්තොටු පොළට යන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද ගුවන්තොටු පොළට යන්නේ කොහොමද කියලා? අපි තැනකට යනවාට කියන්නේ get to the airport do you know how to get to the airport do you know how to get to the airport hari ඊළඟ උදාහරණය 14 වෙනි උදාහරණය මොකක්ද අපි කියන්නේ ඔයා දන්නවද ටයි එකක් දාන්නේ කොහොමද කියලා ඔයා දන්නවද ටයි එකක් දාන්නේ කොහොමද කියලා do you know how to wear a tie ටයි එක දානවා කියන්නේ ටයි එක පාලා දෙනවා ඉතින් wear a tie wear කියන්නේ w e a r wear ඒ කියන්නේ යමක් පළදිනවා යමක් පළදිනවාට කියන්නේ wear to wear a tie do you know how to wear a tie ඔයා දන්නවද tie එකක් දාන්නේ පළදින්නේ කොහොමද කියලා පළවෙනි උදාහරණය ඔයා දන්නවද ATM කාඩ් එකකින් ATM කාඩ් එක පාවිච්චි කරලා ගිරිනෙන් සල්ලි ගන්න කොහොමද කියලා මේකත් අපිට දෙන ප්‍රශ්නයක් ඔයා දන්නවද ATM කාඩ් එක භාවිතයෙන් ගිරිනෙන් සල්ලි ගන්න කොහොමද කියලා Do you know how to withdraw money? Do you know how to withdraw money from your account by using ATM card? ටිකක් දිගයි නේද? පැටලෙයි දන්නේ. ටර්මිනල් ලොකෝලක් ගන්න එපා. මේක ටිකක් දිගයි කියලා දෙනවා නම් මේක අතහරින්න. හරි. ඔයා දන්නවද ATM card පත භාවිතයෙන් ගිනිමෙන් සල්ලි ගන්න කොහොමද කියලා? Do you know how to withdraw money? Withdraw කියන්නේ සල්ලි ගන්නවට බැංකුවෙන් පොතෙන් හරි කොහමද සල්ලි ගන්නවට කියන්නේ withdraw කරනවා කියලා. Do you know how to withdraw money from your account? From your account. කොහෙන්ද ගන්නෙ? From your account. මොකක් පාවිච්චි කරලාද? By using ATM card. By using ATM card. Do you know දන්නවද how to withdraw money? From your account by using ATM card. හරි අපි 16 වෙනි උදාහරණය උමල බලමු. ඔයා දන්නවද ඉංග්‍රීසි පුහුණු වෙන්නේ කොහොමද කියලා? ඔයා දන්නවද ඉංග්‍රීසි පුහුණු කොහොමද කියලා? ඉගෙනන්න කොහොමද? Do you know how to practice English? Do you know how to practice English? Do you know how to practice English? ඔයා දන්නවද ජනාධිපතිවරයෙක් තෝරන්නේ කොහොමද කියලා? ජනාධිපතිවරයෙක් වගේ තෝරනවාට කියන්නේ elect 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 do you know how to elect a president do you know how to elect a president ඔයා දන්නවද ජනාධිපතිවරයෙක් තෝරන්නේ කොහොමද කියලා do you know how to elect a president මම තව උදාහරණ කිව්වෙලා බලමු 18 වෙනි උදාහරණය වගේ මතක ඔයා දන්නවද මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා රටක් සංවර්ධනය කරනවාට කියන්නේ develop 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 එතකොට do you know how to develop this country මම හිතන්නේ ඒක ලේසි පුතේට කරන්න පුළුවන් වෙයි කියලා මේක රට
ඒ වුණාට ඒක ප්‍රශ්නේ අහන්නේ ඔයා දන්නවද මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා Do you know how to develop this country? Do you know how to develop this country? Develop kyanne sangwardhane karanawa. Do you know how to develop this country? Dahamin udaharane padaganne api. Oh. Oya dannawada dilindukama mardhane karanne kohomada kiyala. Dan me roke ratawal bohoma dilindu ratawal tiyenawa. E ratawal vivida strategies අනුගමනය කරනවා මේක උඩට ගන්න يعني දිරිදු ගමෙන් ධනවත්කමට ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා දැන් මම අහනවා ඔයා දන්නවද දිරිදු ගම මර්ධනය කරන්නේ කොහොමද කියලා alleviate කියන්නේ ඔන්න මර්ධනය කරන මොනවද poverty do you know how to alleviate poverty Do you know how to alleviate poverty? Well, that's not the name. These are the more than I can come with you. I was on a thing with a hundred gamu. Well, that's not the mess song in within the home with you. Well, that's not the mess song in within the home with you. Miss Amar Kalwa to give a little mess over a kino. It's a good hammer. Mess to her character, more than able and gallop in the year. It's a question of a problem for her. Yamaki gallop out again, if anything, gallop out again, get free of.get rid of do you know how to get rid of flies get free of flies do you know how to get rid of flies fly can mess up do you know how to get rid of flies another mess on the galley killerහරි අද පාඩමට සම්බන්ධව උදාහරණ කීපයක් ඔබට සැපයුවා මේක නැවත නැවත පුහුණුවන්න පුහුණුව තමයි මම නිතරම කියන්නේ පුහුණුව තමයි මේ ඉංග්‍රීසි කතා කරමින් යන ගමනේ සාර්ථකත්වය පුහුණුවකින් තොරව වීඩියෝ බලලා අතහැරියොත් එතනම තමයි ඒක අමතක කරලා යනවා මේක මොලේට ටක් ගාලා මේ අදහස මොලේට ඇවිල්ලා මේ වචන වලට හරවලා ඒක කතා කරන්නේ සම්මුඛයෙන් ඒකට ඒක වේගෙන් ඇවිල්ලා පරිවර්තනලා එන්න ඕන. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙම හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ කොයිකමෙන් හොයලා මේක හුරු කරන තරමට තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ප්‍රැක්ටිස් එක පළවෙනි තැන දෙන්න. ප්‍රැක්ටිස් එක දෙන්න